හයි යාළුවනේ, කොහොමද? ඔයාලට හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔන අදත් වෙනස් විදිහේ වීඩියෝ එකක් අරන් ඔයාලා හම්බෙන්න ආවා. ඉතින් අද වීඩියෝ එකදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆීල් ඔෆ් මාස්ක් එකක් කොහොමද අපි කෝපි ජෙලටිනුයි එකතු කරගෙන දාන්නේ කියලා. ඉතින් මං අද ෆීල් ඔෆ් මාස්ක් එකක් ට්‍රයි කරන්න හදනේ කෝපිත් එක්ක ජෙලටින් දාලා. ඉතින් මේ වගේ වීඩියෝස් මං අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අදත් අමුද්‍රව්‍ය මාරු කළා. අපි බලමු කොහොමද රිසල්ට් එක කියලා. මොකද කෝපි වලින් ගත්තාම අපේ මූණේ තියෙන පිම්පර්ස් එන එකට විසඳුමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ලප කැලල් නැති කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම අර මේ ස්ක්‍රබ් වෙන නිසා හම පැහැපත් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් කෝපි. ඒ විතරක් නෙවෙයි, අපි තව ගොඩක් දේවල් වලට කෝපි පාවිච්චි කරනවානේ. දීප්තිමත් දිදුලන සමක් කෙටි කාලීනව ලබා ගන්න අපිට කෝපි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද මම මගේ මේ ට්‍රයි කරන ෆීල් ඔෆ් මාස්ක් එකටත් පාවිච්චි කරන්නේ කෝපි. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මම මේ ෆීල් ඔෆ් මාස්ක් එක හදන්නේ කියලා. මම ඒක මූණට දාලා ඔයාලත් එක්කලා ඒක රිමූව් කරලා මොන වගේ රිසල්ට් එකක්ද තියෙන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. මම මේක ෆස්ට් ටයිම් තමයි ට්‍රයි කරන්නේ. එතකොට මම දන්නේ නැහැ මොන වගේ රිසල්ට් එකක් එයිද කියලා. මම සාමාන්‍යයෙන් කෝපි දාලා ස්ක්‍රබ් කරනවා, පැක් දානවා, ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඒත් එක්කලා මගේ මූණේ තිබුණු පිම්පර්ස් මේ ඔයාලට පේනවා, මේ චුට්ටයි මාක්ස් තියෙන්නේ. පිම්පර්ස් හොඳටම අඩු වුණා. මම කෝපි පැක් එක දාන්න ගත්ත දීර්ඝකාලීන. ඊට අමතරව මම ඔයාලට කලින් වීඩියෝ එකක් අරගෙන තියෙනවා. මම ජැනට් එකේ පෙපර්මින්ට් ෆේස් වොෂ් එක පාවිච්චි කරා සහ ලක්ෂ්මි සබන් කැටය පාවිච්චි කරා. මේ තුනම මම කාලයක් තිස්සේ පාවිච්චි කරගෙන එනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට මගේ මුහුණේ පිම්පල්ස් අඩු වෙලා තියෙනවා. ඉතින් හරි, තව ටික මාසයක් විතර යනකොට මුණ ක්ලියර් වෙන්න ගනීවි. දැනට මාක්ස් විතරයි තියෙන්නේ, මාක්ස් මැකීගෙන යන ගමන් තියෙනවා. ඉතින් හරිම සතුටුයි. ඒත් එක්කලා හම ක්ලියර් කරගන්න තමයි මම මේ ෆීල් ඔෆ් මාස්ක් එකක් ට්‍රයි කරන්න හදන්නේ. ඉතින් බලමු ගොඩක් අය චාකෝල් ෆේස් මාස්ක් එක කොහොමද කියලා ට්‍රයි කරගන්නේ කියලා අහලා තිනවා. මම ඉතින් ඒකට වීඩියෝ එකක් අරගෙන ආවා, දෙකක් ගෙනාවා. ඉතින් අදත් චාකෝල් භාවිතා කරන්නේ නැතුව කොහොමද ෆීල් ඔෆ් මාස්ක් එකක් ට්‍රයි කරන්නේ කියලා තමයි ඔයාලට කියලා දෙන්න දැන්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉඳලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද මේක කරන්නේ කියලා. මේ තියෙන මං හදාගත්ත කෝපි ෆීල් ඔෆ් මාස්ක් එක. දැන් මේක අපි ට්‍රයි කරලා බලමු මූණට. ඉක්මනට ගන්න ඕනේ, මොකද එහෙම නැති වුණොත් මේක වේලෙනවා. මම මේක හැන්දෙන්ම ගන්නවා, ඒක ලේසි. මං හිතන්නේ මේකට උණුතුරු ටිකක් දාන්න ඕනේ. මේ වෙනකොටත් මිදිලා තියෙන්නේ. මං උණුතුරු ටිකක් දාගෙන එන්න. වතුර දාගෙන ආවා. දැන් ගාලා බලමුකෝ. පොඩ්ඩක් වතුර වැඩි වුණාද මන්ද නෑනේ. ෂී. පොඩ්ඩක් දියාරු වැඩි වුණා. හැබැයි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. උඩින් තවපාරක් ගා ගන්න. වැදගත් වෙන්නේ මේකේ රිසල්ට් එක. නළලේ ගානකොට ඔයාට පුළුවන් නම් අතින් ගාගෙන. මම අතින් ගානවා, මොකද ඇහි බෙමි වල ගෑවෙන්නේ නැතුව, කෙස් වල ගෑවෙන්නේ නැතුව තමයි අපි ගා ගන්න ඕනේ ඇත්තේ. පොඩ්ඩක් දියාරු වැඩි වුණා. ඒ නිසා තමයි මේ
පෙරෙන්නේ. එහෙම වුණාම ටිකක් වේලෙන්න වෙලාව යනවා වැඩි. හරියටම වතුර ගානට දාලා මේ මේක හදා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් වතුර ප්‍රමාණය වැඩි වුණොත් දැන් මේ පැත්ත වේල්ලා තියෙන්නේ. ඒ පදම හරි. හැබැයි මේ පැත්ත එහෙම නැහැ. මේ පැත්ත ටිකක් මම අර වතුර මික්ස් කරලා දාපු නිසාද කොහෙද ටිකක් තෙත ගතියට තියෙනවා. මේ කම්මුල වේලිලා තියෙන්නේ. ගලවන්න තරම් වේලිලා නැහැ. හැබැයි සාමාන්‍ය ප්‍රමාණයට වේලිලා තියෙන්නේ. කමන්නේ බලමු පොඩ්ඩක්. අවුලකට තියෙන ටිකක් වේලෙන්න පොඩි වෙලාවක් යන එක. මම නැළලේ වැඩිය ගන්න යන්නේ නැහැ. මොකද මේක එහෙම වුණොත් කෙස් ගැලවෙන්න බලනවා වැඩියෙන්. ඒ නිසා මං හිතන්නේ මම ගාලා ඉවරයි. මෙච්චරයි මං ගාන්නේ. දැන් පොඩ්ඩක් ගාමුනේ. මම මේක මේ ට්‍රයි කරන පළවෙනි වතාව. ඒ නිසා රිසල්ට් එක කොහොම වෙයිද දන්නේ නැහැ. මම කියන්න දන්නේ නැහැ. අපි බලමු. මං හිතනවා හොඳ දෙයක් වෙයි කියලා. මගේම රිමූව් වෙන්න තරම් බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් නැහැ. මම නිතරම චාකෝල් ෆේස් මාස්ක් එක ට්‍රයි කරන නිසා මම සාමාන්‍යයෙන් සතියකට එක වාරක් වගේ ට්‍රයි කරනවා. සාමාන්‍යයෙන් සති දෙකකට වගේ ට්‍රයි කරා නම් ඇත්තටම ඇති. මිදිලා තියෙන්නේ දැන්. අපි මේක දැන් මම දැන් මේක වේලෙන්න තියලා රිමූව් කරාට පස්සේ ඔයාලට පෙන්නන්නම් කොහොමද රිසල්ට් එක කියලා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක තියලා ඉන්න. බලමු මට තව ටිකක් ක්ලෑන ගොන්නම් කතා කරන්න බැරි වෙයි. එතකොට මම වොයිස් ඕවර් කරලා දාන්නම්. මොකද මේක වේලෙන්න ගන්නකොට හැම ඇදෙන්න ගන්නවා. ඒ නිසා මේක විශේෂම දේ තමයි මම වෙන්දටත් කියනවා වගේ මේක දැම්මට පස්සේ කතා කරන්න, කෑම කන්න, වතුර බොන්න ඒව කරන්න යන්න එපා. ස්කින් එක ඇදෙන්න ගන්නවා. එහෙම වුණොත් කාලයක් යනකොට හැම ඇදිලා මූණෙල්ලා වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා එහෙම කරන්න යන්න එපා.